අපිට සෙනසුරාගේ තියෙන කට්ටිය ඔක්කොම සෙනසුරා 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 බයයි. තේනවා සෙනසුරු ගහයයි කියලා අපිට මේ වෙයි අපිට යන ව්‍යාපාර කඩාවැටේ අපි මේ දරුව අසනීප වේ දරුව ඉගෙන ගන්න නැති පැත්තට යයි. අන්න ඒ වගේ බලපෑම් බයක් තියෙනවා. ඒකට අපිට කවුරු වින කරත් ගව්වකින් මෙහා එන්නේ නැහැ. අපිව රැක ගන්නවා. තමන්ගේ අම්මා කෙනෙක් වගේ බලා ගන්නවා කියලා මම සටහන් කරන්නේ ඒකයි. ඔබතුමා මම හිතන්නේ එක්තරා ජනකස් සඳහන් කරා මේ දුප්පත් කෙනෙක් සමහරක් වෙලාවට අවුරුද්දක් වගේ ඇතුළත හරි කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා සමහර තැන්වල ඔබටත් අදාහ ගන්න බැරි වෙන්න පුළුවන් නේද අවුරුද්ද කරපාවගේ පස්සේ දකිද්දි මෙයා කොහොමද මෙච්චර මේ මෙහෙම දිනුනේ එහේ පුස්සයි කියලා මිනිහ අද පාඩුවක් කියන්නේ කොහොමද කියලා බලන කට්ටියත් ඉන්නවා ඉතින් ආයුබෝවන් ධනස්ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් මා උලවාලි දේවාලයේ නිශාන්ත සාමිතුමා අද එක්තරා විශේෂ දවසක් එක්තරා විශේෂ දිනයක් මම හිතන්නේ ඔබතුමා මේ මාසේ ජනවාරි මාසයේ මුල ඉඳන් මේ පිළිමදෝ දැනුවත් කරා මේ පිළිමදෝ සඳහන් කරා රටේ බොහෝ ජෝතිර්වේදීන් මේ පිළිමදෝ දැනුවත් කරා මේ පිළිමදෝ කතා බහ කරා මේ සෙනසුරු මාරුවක් පිළිමදෝ බොහෝ දෙනා සාකච්ඡා කරා බොහෝ දෙනා කතා කරා ඒකට අවශ්‍ය පිළිවෙත් එහෙම නැත්නම් ඒ දේ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙත් පූජාවල් ඔබතුමා සඳහන් කරා අද ඒ දවස් උදා වෙලා තිබෙනවා ඒ සෙනසුරු මාරුව අවුරුදු 30කට පස්සේ සිදු වෙන සෙනසුරු මාරුව සිද්ධ වෙනවා මේ පූජා විදි ගැන ඔබතුමාට ලැබෙන ප්‍රතිචාර කොහොමද මිනිස්සු මොන වගේ දේවල්ද කියන්නේ මේ ඔබතුමා සංවිධානය කරපු වැඩත් එක්ක ඔව් ගොඩාක් අය ගොඩාක් පින් කියලා තමයි කියන්නේ මට මෙච්චර මේ අපි අර මං කරන දේවල් අනුව මෙච්චරයි සාමිවා මාර වෙනස්කම් කරන මේ විදියයි ඔය හොඳ හොඳ දේවල් දෙනවා සාමි අපි ඒ සියල්ලම කරනවා කියන දේ කියන ඔගොල්ලෝ දෙනේ ඔය මේ මං හැමතරේ මොනවා හරි දෙයක් මිනිස්සුන්ට කරන්න තමන් කිගෙදරක තියෙන දේ ඉවත් කරගන්න තමන්ට देशी देवाल दें मुदल खड़े किंगे ना वीदम करला देवल नोमिलीम दया करगंड पुलवा मित्र दस दुनि ये अमल दुनु देवल लकू पे तीन गुडाकाय विला पिंदेनवा देवाल टेनवेनवा वेडराजिकारी करगनवा එසියල්ලම කරගන්නවාද ඒ විදිහට තමයි වැඩ කටයුතු සිදු වෙන්නේ දැන් අද විශේෂ සාකච්ඡාවක් කෙලි මහනේ රැබෝවිච් වෙලාවයි අපි කතා බහ කරන්නේ ඇත්තටම නිශාන්ත සමිතුම මේ දේවාලේ හාස්කම් තියනවාද දිව්‍යෝ වැඩ සිටනවාද එහෙම නැත්නම් අදුෂ්‍යමාන බලවේග මේ ඉසව්වේ සැරිසරනවාද ඔව් මෙතන සෝංකාලි මෑණියන්ගේ ලක්ෂ්මී මෑණියන්ගේ මෙතන වැඩ ඉන්න දේව හඳුරන්ට සියල්ලක්ම මෙතන වැඩ කරනවා ඒ කියන්නේ පුතේ එයාලගේ පීඩ තියන එයාලට අපි උදේ හවා කරනවා මේ පූජා පූජා ඒසියල්ලාගේ යකුරට ඒ දේවල් හරියට කරනවා එතකොට මෙතන එන අයගේ දුකට ප්‍රශ්නෙට පිහිට දුන්නාම කාගේ හරි දුකක් නිවනවා කියන්නේ ඒක ලොකු පිනක් ඒ පිනෙන් කොටසක් අපි පූජා කරනවා ඒක පින් දෙනවා අපි ඒක අවසානට පින් දෙනවාම තමයි ඒ පිනත් එක්ක මෙතන දෙවියෝ ගොඩක් වැඩම කරනවා සැරිසරනවා පිහිට තියනවා අදුෂමාන බලවේග සියල්ල ඒ විදිහට තිබෙනවා හරි මේ මාසේ මේ ඉතුරු දවස්වල තර ඔබතුමා කිව්ව විදිහට ඒ සීයා වෙනුවෙන් කරපු පුද සත්කාරයක් තිබුණානේ ඒ අඩු කිරීම එහෙම නැත්නම් අපේ වචන වලින් කිව්වොත් අර ඩිස්කවුන්ට් එක ඒ දේ විදිහටම සිද්ධ නෑ ඒ දේ අනිවාර්යයෙන් මේක ඒ විදිහටම කරනවා මම කියවනේ මේ මාසේ 30 දක්වා මම මේ දේ කරනවා කියලා එක මගේ සීයා වෙනුවෙන් කරන ලොකු පිනක් මම ඒක කැමති ඕනම කරන මගේ සීයාගේ පිහිට ගොඩක් නොමිලම කරා වගේ තමයි සාමාන්‍ය මුදලක් තමයි ඒක වගේ දේවල් වලට මුදලෙන් භාගයක් සම්පූර්ණ මිහින් දානවා මේ මුදලෙන් භාගයෙන් ඉතුරු මුදල භාගය තමයි වලට විඳන් කරගන්න ඕනම ප්‍රශ්නයකට හැම දෙයකටම පුතේ ඒ දේ දෙනවා මම ඒ විදිහටම ඒ විදිහේ වැඩ පිළිවෙලු සිද්ධ වෙන ගමන් අපි කතා බහ කරමු දැන් මේ යන්ත්‍ර ටිකක් අද ඔබතුමා අරගෙන අවිල්ල තියෙනවා කතා බහ කරන්නට දැන් ওই සෙනසුරු මාරුවත් එක්ක සමහර ග්‍රහ අපල සිදු වෙනවා සමහර දෝෂ සිදු වෙනවා කියනවා මේ මේ වටේම ඔබතුමාගේ යන්ත්‍ර නැද්ද මේ යන්ත්‍රයක් දැම්මම ඇත්තටම කෙනෙක්ගේ අපලේ නැති වෙනවද යන්ත්‍රයක් ගැන අපිට පුළුවන් විස්තරේ කරන්න මොකද්ද මේ කැලේ ඉන්න දරුණු අලිත් මෙල්ල කරන්න පුළුවන් ආදිරේ තියනවනම් ඒ වගේ තමයි පුතා මේකත් මේකත් පුතා අපිට සෙනසුරාගේ තියෙන කට්ටිය ඔක්කොම සෙනසුරා 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 බයයි තේනවා සෙනසුරු ගහයයි කියලා අපිට මේ වෙයි අපිට යන ව්‍යාපාර කඩාවැටේ අපි මේ දරුව අසනීප වේ දරුව ඉගෙන ගන්න නැති පැත්තට යයි අන්න ඒ වගේ බලපෑම් බයක් තියෙනවා මේ යන්ත්‍රේ දාගන්න පුතා මේ යන්ත්‍ර සියල්ලක්ම හදලා තියෙන්නේ මං මේවට අදාළ වෙන විදියට මේ යන්ත්‍රේ දාගෙන Tamange ඉදිරි ගමන Tamanට සෙනසුරා නෙමෙයි මොන යක්ෂයා පෙරේතයා කුම්බාණ්ඩයා භූතයා වුණත්
ඔක්කොම මෙල්ල වෙනවා තමන් කරන ව්‍යාපාරවල වැටෙන්න ආකර්ෂණ බලය තමන්ගේ දිනුව තමන් ඉදිරියට යන ගමන ඕනම කෙනෙක් අපිට ලැබුණත් ඒ ආකර්ෂණ බලය ලැබෙනවා මේ යන්ත්‍රය දාගෙන මම දෙනවා ලක්ෂ්මී මෑණියොන්ට කරන්න ඕන දේක් දිකටම ආහහ ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ගන්න කොහොමද ඒ දේ මම පෑදලි කරලා දෙනවා මේ විදිහට මේ විදිහට මේ විදිහට gedara කරන්න මේ විදිහට කරගෙන යන්න තමන්ට එන ධනෙ කොහොමද ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට කොහොමද කියන දේ සත්‍යෙම මම ඔප්පු කරලා පෙන්නන මේ යන්ත්‍රය දාගත්තු ඇත්තම ඔය යන්ත්‍රය දාන කෙනෙක්ට එහෙමත් නැත්නම් ව්‍යාපාරික පැත්තෙන් විතරද නැත්නම් සමරක වලට අධ්‍යාපනයේ පැත්ත හෝ වේවා ජීවිතවල ප්‍රශ්න කරදර තියෙනවා හෝ වේවා බොහෝ ප්‍රශ්න කරදර තියෙනවා නිසා සමිතුව සමාජයක් ඇත්තට පස්සේ එකක් දෙකක් කියලා නැ මේ ඕනි ප්‍රශ්නයක් කරදරයකට මේක සුදුසුයි මේක පුතා ඕනම ප්‍රශ්නයකට හොඳයි මේක එක එක ආකාරයට මම දැන් පුතා මේක යන්ත්‍රයේ සකස් කරද්දී මම මේක පොදුවේ තමයි ජීවත් කරලා තියෙන්නේ පොදුවේ ජීවත් කරලා තියෙන මෙතන තියෙනවා පුතේ ලක්ෂ්මී මෑණියුගේ මුල් කරලා දාන කට්ටිය ඉගෙන ගන්න ළමයින් දාන කට්ටිය තමන්ගේ ආරස්සාවලට දාන යන්ත්‍රයේ පාටින් පාටට තියෙන එකයි ඔව් දැන් නදික තෝරලා තියෙන මම මේ එක පාටක් දාලා දෙන්නේ ඉගෙන ගන්න ළමයින්ට මේ පාටින් කියලා එතකොට මම මේ යන්ත්‍රයේ පුතේ 10 වාරයක් ජීවත් කරලා තියෙන ඉතුරු මේකේ කිලි කියන දේ අයින් කරලා තියෙන්නේ කිලි කිලි කියන දේ තියාගත්තොත් මේකෙන් ප්‍රතිඵලයක් නැත්නම් මම කියන්නේ කෙලිම ඔයා කිල්ලකට අහු වෙලා කියලා මගේ කියන්නේ එහෙම දෙයක් නැහැ මම මේ යන්ත්‍රයේ දාගෙන යන්ත්‍රය ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියන්නේ යන්ත්‍රය ආරක්ෂා කරන්න ඕනේ නැහැ තමන්ගේ අම්මා කෙනෙක් වගේ තමන් බලා ගන්නවා ඒක සත්‍යයි සාත්‍තිකයි තමන්ගේ ගමන ඉදිරියට යන ගමන තමන් ඉගෙනන කටයුතු වුණා තමන්ගේ ව්‍යාපාර වුණා තමන්ට ආරස්සාව තමන්ට ග්‍රහබලයක් තියෙනවා නම් ඒ දේවල් සියල්ලට මේ යන්ත්‍රය හොඳයි මේ යන්ත්‍රයේ පිහිට ඒ විදිහම ලැබෙනවා ඒකල මම ඒකට අවශ්‍ය දේවල් දෙනවා ළමයි ඉගෙන ගන්න ළමයෙක් ඉන්නවා නම් ඒ ඉගෙන ගන්න ළමයට ඒ අදාළ යන්ත්‍රය දාලා ඒ දේ දෙනවා මේ පාර සාමාන්‍ය පෙළට මම හිතන්නේ මම යන්ත්‍ර දැම්මා 400ක් විතර ඒ 400 දෙනෙකුට වගේ මෙතන පබ්ලුජ් ගැට කරලා බාර වෙලා තේකට දීුවා ප්‍රතිපලෙද්දී වගේ ප්‍රතිපල කියයි මට ඇවිල්ලා අධ්‍යාපනයේ ලබන කට්ටියටත් ඔබතුමාගේ ආශිර්වාද පූජාවල් නැත්තම් මේ යන්ත්‍ර දැන් යන්ත්‍රය දැම්ම පළියට විභාගේ සමත් වෙන්නේ නැහැ නේද ඇත්තම දැන් කෙනෙක් ඉදන්න බලන්න මේ දැන් පුතා යන්ත්‍රයක් දැම්ම කියලා පොත නිකන් මේ පසපස ගාලා කියාගෙන ඇවිල්ලා ඔලුවේ මීටරයක් වගේ කැරකෙන්නේ නැහැ. එහෙම නෙවෙයි තමන්ගේ මතක සත්‍ය නැතිකොමට තමන්ගේ ග්‍රහයන්ගේ බලපෑම් තියනවාද? සමහරක් ඔන්න ඔය දේවල් වලට ඔය යන්ත්‍රේ හරියනවා. ඉගෙන ගන්න කටයුතු වලට මේ යන්ත්‍රේ තමන්ට මතක සත්‍ය ඉදිරියට යන ගමන සියල්ලක් ලැබෙනවා. සමහරක් කියනවා මේ යන්ත්‍රේ දාපු ගමන් මේ කට්ටිය මතයක් ඇති මං හිතන්නේ. මේ යන්ත්‍රේ දාපුවා මට එන සල්ලි මෙච්චරක් එයි අහින් එයි මෙහින් එයි එහෙම එන්නේ නැහැ. තමන් කරන ව්‍යාපාරයක් කරා තමන් කරන කුලී වැඩක් කරා සමහරක් කුලී වැඩ නැහැ කියලා නිකන් ඉන්නවා. දීවර රස්සාවේ එදෙන කට්ටිය ඉන්නවා දීවර කට්ටිය ඉන්නවා කමාරක් ඉන්නවා බෝට්ටු ලොකු බෝට්ටු තියෙනවා පොඩි බෝට්ටු තියෙනවා සමහර කලාට ජීවිතයයි මරණයයි කරන අමුතු සටන කමුතු රැකියාවක් වෙනවා රැකියාවක් ඒක ඉතින් එයාලා කියනවා සාමී මම මෙච්චර ඈතක් ගියද්ද මාස 3යි මාසයයි ඔමම යන කට්ටිය ඉන්නවා මෙතනට හරියට එනවා එම් කට්ටිය ඉතින් මේ යන්ත්‍රේ දෙනවා තවම බෝට්ටු වලට විශේෂ වූ දෙයක් දෙනම බෝට්ටුවේ තියාන කරගන්න ඒලාට ඒ රැකියාව නැති අඩුපාඩු වෙන අයට මේක කරගෙන ගියොත් අනිවාර්යයෙන් මේ රැකියාව 100ට 100ක් ගරන්ට් කරලා දෙනවා ඔබ ගිහිල්ලා මාසේ දැන් මාසයක් කරන බෝට්ටුවේ කිලෝ 100යි නම් ඔයාට අනිවාර්යෙන් 200ක් ටාගට් එක මම දෙනවා එකට එකක් මං කියනවා මේකේ දම්මොත් මේ දෙන දේ හරියට මං කියන විදිහට කරගත්තොත් ඒ යන රස්සාව වරදින්නේ නැහැ කියන දේ මම පොරොන්දුනා හැබැයි දැන් මම මෙහෙම කියන්න කැමතියි දැන් සමහර හිතන ඇති මේ යන්ත්‍ර වලට අර මං කරනවා කියපු දේ ලැබෙන්නේ නැද්ද දන්නේ නැහැ කියන දේ මතෙත් ඇති නෑ මේ යන්ත්‍රේ දාන ඕනම කෙනෙකුටත් මේ දේ දෙනවම තමයි ඒ අර මං කියේ මුදලෙන් භාගය වීදම් කරන්න ඕනේ කියලා මේ යන්ත්‍රේ දාන අයටත් ඒ මම මේ දේ කරනවා ඒ මගේ 100 වෙනුවෙන් මගේ නැතිවිත 100 වෙනුවෙන් දැන් අවුරුදු ගානට මම මෙච්චර කාලයක් කරා ඒ තවත් ඉදිරියටත් මම මේක කරනවා මම මේක 30 වෙනකන් මේ යන්ත්‍රත් ඒ විදිහෙන් මම දානවා මුදලෙන් භාගයයි ගන්න හැබැයි ග්‍රහ පූජා අඩු කරන්නේ නැහැ ඒ ග්‍රහ පූජා අකුරට කරනවා අකුරෙන් කැපවීමක් අඩුෙන් කර කැපවීමක් වශයෙන් කරනවා මේ යන්ත්‍ර දාන කෙනෙකුට. ඇත්තට මේ යන්ත්‍රය මේ වළංගු වෙන්නේ සහ මේ බලය පිටරට කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැද්ද විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට උනත් කතා කරලා ඔබතුමා ඉල්ල ගන්න පුළුවන්ද? පුළුවන් පුතේ මට යවන්න බැරි පුතේ දුබායි, කුවේට්, සෞදි, කටාර්, ඕමාන් එන්නේ වගේ රට මුස්ලිම් ජාතිකින් රටවලට යවන්න බැ මෙයාලා මේක ගන්න. අනිත් ඕනම රටකට මට යවන්න පුළුවන් මේ DH කරලා සතියෙන් හම්බෙන්න. ඒක විශ්වාසයෙන් මට ඇඩ්‍රස් එක හරියට දෙන්න, ෆෝන් නම්බරය දෙන්න. මම මෙහෙන් හරි ගස්සලා යවනවා. මම දැනටත් ගෙන්න ගන්න කට්ටිය ඉන්නවා යන්ත්‍ර ගොඩක්. මම කොහොමත් සතියකට මම යන්ත්‍ර 100කට වඩා මූදෙන් ඈතර දානවා. මූදෙන් ඈතර 100කට වඩා දාලා මූදෙන් ඈතර වුණත් ඇත්තට මේ යන්ත්‍රය දාගන්න පුතේ පුඩු ඈත් ඉඳලා එනවා. දවස් 2ක් මිනිත්තු
හම්බන්තොට ඉදිරියට දාගෙන යන මේ යන්ත්‍රයෙන් බලාගෙන ඉන්නවා ව්‍යාපාරේ වැඩිච්ච අය. ව්‍යාපාරේ තමන්ගේ වැටෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ යන්ත්‍රය දාලා බලන්න තමන්ට මේකේ සුගතියක් තියෙනවා. ඇත්තටම තියෙනවා පුතේ. සුගතියක් ගත්තා අය තමයි මට මේ මේ දේවල් වලට උදව් කරන්නේ. මේ තවටත් මාත් එක්කනේ පිරිසක් ඉන්නේ. මගේ පීඩ ගත්තු කට්ටිය. දැන් ඔබතුමා මේ යන්ත්‍රය ගැන සඳහන් කරද්දී කිව්වා ආකර්ෂණයක් ගැන. දැන් විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරනවානේ මේ ඉසව්වට හරි ප්‍රසිද්ධයි මේ දේවල් වලට මිනිස්සු වහගෙන යනවා කියලා මේ වශීගුරුකම් වලට. දැන් මේ වගේ දේවල් වලටත් මේ යන්ත්‍රය යොදා ගන්නවද නැත්නම් මේ වගේ දේවල් වලට වශීගුරුකම් වගේ දේවල් වලට ඔබතුමා ගාව වෙනම දෙයක් තියෙනවද? මේවා සත්‍යද? මේවා මිනිස්සුන්ට බලංගුද? ඇත්තටම වෙනවද වශීගුරුකම්? දැන් මේ යන්ත්‍රේ නම් වශීයක් කරගන්න ආකර්ෂණ බලය අපිට ඕනම කෙනෙක්ගේ ආකර්ෂණයක් ලබා ගන්න මේකෙන් පුළුවන්. වශීය වලට වෙනම දේවල් තියෙනවා. ඒතුළට අපිට ජීවිතය ආරක්ෂා කරන්න අපේ පෞල් ජීවිතය කඩයි ඉත කවුරුහරි හදුවුණා කොඩිවිනියක් බන්ධනයක් කරා ඉත කින ශක්තිය තියන අයට හොඳයි මේ යන්ත්‍රය දා ගන්නවා. ඒකට අපිට කවුරු වින කරත් ගව්වකින් මෙහා එන්නේ නැහැ. අපිව රැක ගන්නවා. තමන්ගේ අම්මා කෙනෙක් වගේ බලා ගන්නවා කියලා මම සටහන් කරන්නේ ඒකයි. අපි බලන් යන්න ඕනේ අපිව අම්මා කෙනෙක් හා සමාන බලා ගන්න. ඒකට තමන්ට කවුරු වින කරත් අමනුෂ බලවේග වල කවදාවත් ලං වෙන්නේ නැහැ. ගව්වකින් මෙයා මේකට විශේෂ වූ තෙලකුත් දාලා තමයි හදලා තියෙන්නේ. ඒ තරම් බලගත් වූ යන්ත්‍රයක් ගැන තමයි සඳහන් කරේ. දැන් නිශාන්ත සමිතුම විශේෂ වෙනවාද මේ සාකච්ඡාව මම හිතන අපි කතා බහ කරන මේ ඉසව්ව පිටුපසින් මහලක්ෂ්මී ආනන්ගේ පිළිරුවක් තිබෙනවා. මේ මහලක්ෂ්මී ආනන්ගේ පිළිරුව තිබෙන ඉසව්වේ අහල පහල ඇයි අපි මේ කතා බහ කරන්නේ? මේ අලුත් අවුරුද්දත් එක්ක විශේෂ දෙයක් තිබෙනවද? මේ සෙනසුරු මාරුවත් එක්ක විශේෂ දෙයක් තිබෙනවද? ව්‍යාපාර දියුණුව පැත්තෙන් විශේෂ දෙයක් තිබෙනවද? ඔව්, ව්‍යාපාර කරන අයටත් ඔය හැම දෙයකටම අඩපණ වෙනවා. සෙනසුරා කියන දේ සෙනසුරා ග්‍රහමාරුව ගොඩක් අඩපණ වීගෙන එනවා. එතකොට ඒ ග්‍රහය චක්‍රයේ අනුව Tamanට කැරකෙන පැත්තෙන් අනිත් පැත්ත කැරකුණොත් පුතේ කෝටිපතිය වුණත් බිමට වැටෙන්න පුළුවන්. හැබැයි දුප්පත් පැල්පොතේ ඉන්න මිනිහා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ බලපෑම් තියෙනවා මේ ග්‍රහමාරුවීමත් එක්ක. ඉතින් ග්‍රහමාරුවීම ඒකේ බලපෑම් නැති කරගන්න තමයි Tamanට මම කිව්වේ මේ යන්ත්‍රය දාගත්ත හොඳයි කියලා. එතකොට ඒ ලක්ෂ්මී මෑණිය වෙනුවෙන් මේ අවුරුද්ද නිකන් කරලා බලන්න. මේ අවුරුද්ද මං කියන විදිහට මේ යන්ත්‍රය දාලා මේ පූජා ටික තියාගෙන යන්න. ඒ විදිහට තමන්ගේ ඉදිරි දියුණුව සත්තයි. ඔබතුමා මං හිතන්නේ එක්තරා දැනගත් සඳහන් කරා මේ දුප්පත් කෙනෙක් සමහරක් වෙලාවට අවුරුද්දක් වගේ ඇතුළත හරි කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර තැන්වල ඔබටත් අදාහ ගන්න බැරි වෙන්න පුළුවන් නේද? අවුරුද්ද කරපාවගේ පස්සේ දකිද්දි මෙයා කොහොමද මෙච්චර මේ මෙහෙම දියුණුනේ? එහෙම හිතන තැන් ඇදා පුස්සයි කියලා මිනිහ අද පාඩුවක් කියන්නේ කොහොමද කියලා බලන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ වගේ Tamanට වාසනාව තියෙනවා නම් Taman ඉදිරි ලක් එක තියෙනවා නම් ඉදිරියට යන ගමන කාටවත් වළක්වන්න බෑ. ඔබතුමා කියන්නේ මේ අදෘශ්‍යමාන බලවේගවල පිහිට ජීවිතය එකතු කරගත්තොත් එහෙම කෙනෙක්ගේ ජීවිතේ එහෙම වාසනාවක් තියෙනවා නම් ඒක උඩට ගන්න පුළුවන්ද? අප පුළුවන්. තමන්ගේ යට වෙලා තියෙන තමන්ගේ රහයොත් එක්ක යට වෙලා තියෙන දේවල් අපිට ඉදිරියට ගන්න පුළුවන්. අර අද ගොඩාක් අයගේ මේ තරුණ පරම්පරාවගේ දැන් වැඩිහිටි පරම්පරාව ඇත්තට මේ ක්ෂේත්‍රය ගැන දන්නවා. දැන් ඒ කාලේ ගැන මතක් කරොත් ඒ කාලේ බඩේ කැක්කුමක් හැදුණා, ඔළුවේ කැක්කුමක් හැදුණා, ඉරෝවාදේ කියලා දේවල් කරනවා. එතකොට ඒ දේවල්ට අපි දොස්තර කෙනෙක් ගාවට දුවන්නේ නැටක් ගාලා. ඒ කාලේ ඉන්නේ ළඟවම තියෙන කෙන දේවාලයකට හෝ පන්සලට හෝ ගිහිල්ලා තෙල් ටිකක් ගාලා නූලක් ගාලා බඩ රෙදෙනවට මන්ත්‍ර තියන මතුරන් දී බඩේ කැක්කුම ඒ වෙලෙම අඩු කරන්න පුළුවන්. එතකොට පොඩි දරුවෝ අඩනවා නම් ඒ තෙල් ටිකක් නූලක් කොට්ටේ යට තියන මාසයම හරි දරුවෝ. අන්න මේ වගේ පුතේ මේ යන්ත්‍ර මන්ත්‍ර එදා කාලේ නිසා එදා කාලේ ඉඳලා මේ ආපු දෙයක් මේ. ආපු දේ තමයි අපි පවත්වගෙන යන මිනිසුන්ගේ තමයි වැරද්ද තියෙන්නේ. මේක කරනවා ගොඩාක් අය මේක මේ වංචාවක් විදිහට. මේක තමයි ලේසිම බිස්නස් එක කියලා. හැබැයි ලේසිම බිස්නස් එක කියලා හිතුවට ඔක ලේසි නෑ පුතා. කරලා බලන්න ඕනේ. මේක අපි ඉදිරි අනාගතය ගැන හිතන්න. අපි දැන් ඉදිරියට අපි මේක මේ විදිහට මේ තරුණ වෙලා අපි ජීවිත කල්ම ඉන්නේ. අපි වයසට යනවා, අපි නැති වෙනවා. ඉන්නේ කෙටි කාලය. ඒ කෙටි කාලයට තමන් අපි කරන දේ හරියට කරනවා නම් අපිට ඒ දෙවියන්ගේ පිහිට හම්බෙනවා. අපිට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. සමහරක් මැරෙන්න ගියත් බය වෙයි. එයි තමන් වංචාවක් තම කහටත් හතුරක් හතුරකමක් කරා නම් මැරෙන්න ගියත් මතක් වෙනා අනේ මම මෙච්චර දෙයක් කරා නේද කියලා. එහෙම අහන්න ඕනේ අපි කරන වැඩේ හරියට කරලා දෙනවා නම් අපේ ජීවිතේ අපි සන්තෝෂයෙන් අපිට යන්න පුළුවන්. ඒකයි මගේ බලාපොරොත්තුව. ඒ විශ්වාසයත් එක්ක තමයි කතා බහ කරේ. ඒ විශ්වාසයත් එක්ක තමයි මේ දේවල් සියලු දේවල් සදාහන් කරේ. දැන් මට එකතන ගහන්න අමතක වුණා ඔබතුමාගෙන්. අර ඔබතුමා සදාහන් කරානේ මේ මාසේ මුලින්ම අර විෂ්ණු දෙවියන්ට දින හතක් පහන තියන්න කියලා. දැන් සෙනසුරු මාරු සිද්ධ වුණා. අදින් පස්සෙත් මේ විෂ්ණු දෙවියන්ට පහන තියන්න ඕනි. එහෙම නැත්නම් පහන ටික නවත්තන්න ඕනි. එහෙම දෙවි කෙනෙක්ට පහන තියන එක නවත්තන එක හරිද? ඒ ගැන මොනවා හරි ඔබතුමාට කතා බහ කරන්න නැති දෙයක්. ඔව්. මෙහෙමයි පුතේ. දැන් අපි මේ 10 17 වෙනිදා දක්වා කියා අපි ඉදිරියට කරා නම් ඉදිරියට ඔයාලා සතුටුයි නම් මේකෙන් පිහිටක් ලැබුණා කියලා හිතනවා නම් මේක දිගටම කරාන ගියත් නරකක් නෑ. අපි දෙවි කෙනෙකුට විසු දෙයියන්ට අපි පහන තියන්නේ. විසු දෙයියන් අපි පිහිට ඉල්ලන්නේ. ඉතින් ඒ දේ තවදුරටත් ඔයාලට ගෙදරට තවත් සිරියාවන්තකම Taman ඉදිරියට යන ගමන වළක්ව ගන්න නැතුව ඉදිරියට යන මේක දිගටම මේ අවුරුදු පුරාම කරත් ප්‍රශ්නයක් නෑ.
ඇත්තටම ව්‍යාපාරික ස්ථානක ලක්ෂ්මී මෑණියන්ට පහන පත්තු කරා කියන්නේ ඒකේ සරුවක් එහෙමත් නැත්නම් ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්මේ ව්‍යාපාරික ස්ථානේ තියෙනවද? ඔව් අපි ලක්ෂ්මී මෑණියන්ට පුතේ අපි දෙවියෝ අපිට පිහිට දෙන්නේ අපි දෙයක් දුන්නොත් අපිට දෙයක් ලැබෙනවා කියලා කියනෝනේ කතාවට මම ගොඩාක් අයකට කියන්නේ පුතේ තමන් මේ යන්ත්‍රයේ දැම්මන් පස්සේ කාට හරි රුපියලක් හරි දෙනවනම් තමන් මේකේ මම ඒක මම පැහැදිලි කරලා දෙනවා මේ යන්ත්‍රය දාන කෙනාට ආවන් පස්සේ මම දැන් කෙටියෙන් කියන්න මේ යන්ත්‍රය දැම්මන් පස්සේ අපි කාගේ හරි මේ රුපියලක් හරි පාරේ ඉන්න කෙනෙකුට දෙනවා අපි හැබැයි ඒ දෙන හැම මොහොතකම මම කියන්නේ ලක්ෂ්මී මෑණියන්ගෙන් අපිට මේවා ලැබෙනවනම් මේ ලක්ෂ්මී මෑණියන්ට මේ පින ලැබේවා කියන අදිෂ්ඨානය තමයි දෙන්නේ කියන්නේ ඒකට තමයි අපි යන්ත්‍රය දාලා තියෙන අපිට අපේ යන්ත්‍රයේ බලේ අපි විශ්වයෙන් අපිට ලැබෙන ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටයි ඒ සියල්ලක්ම අපිට ලැබෙනවා ඒතර ලක්ෂ්මී මෑණියන් අපි ඉදිරි ගමන පුතා මේ යන්ත්‍ර දාලා දී තරම් පීඩක් ලැබුණා තිනා ඕන ගොඩක් අයට අදුෂ්‍යමාන බලවේගත් එක්ක නිතර දෙවේලේ ඔට්ටු වෙන වැඩ කටයුතු කරන නිශාන්ත සාමිතුමත් එක්ක අපි කතා බහ කරේ අවසාන වශයෙන් ඔබතුමාගේ රටේ ලෝක වැඩසටහන් බලන බොහෝ පිරිසක් මේ වැඩසටහන බලයි මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ මම කියන්නේ පුතේ ඕනම ප්‍රශ්නයක් කරදරයක් Tamanට ඇති වෙලා තියෙනවා නම් ඒක හරි තැනකින් හරි දෙයක් බලලා කරගන්න කියලා තමයි මම ඉල්ලන්නේ මෙච්චර කාලයකට පුතේ ඔයාලා මුලා වෙලා ඇති සමහරක් මේ දේවල්ට එනවා පුතේ දහ පොලකට ගියා සී පොලකට ගියා මම මෙච්චර දේවල් කරා සම මේ දේවල් හරි ගියේ නැහැ කියන අයත් ඉන්නවා ඒ කියන්නේ මේ තරම් මේ දේ නැති වෙලා මේ සාක්ෂි නැති වෙලා තියෙන මොහොතක තමයි මම මේ කතා කරන්නේ මම කියන්නේ පුතේ මංගාවට ඔයා එනවා නම් බුලත් අතක් රැගෙන එන්න බුලත් අත අරගෙන මොන ප්‍රශ්නයක් හරි හිතේ තියාගෙන එන්න ඒ ප්‍රශ්නේ ඉතින් විතරක් තියාගෙන මට බුලත් අත දෙන්න මම මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කිව්වොත් දෙනවා තමයි මං කාරණාව ඒ කියන්නේ කියනවා කියන එක ඒ කාරණාව මං ඒ ආකාරයෙන්ම ඔබතුමී හිතේ ඔබතුමා හෝ ඔබතුමී හෝ හිතේ තියාගෙන දෙන බුලත් අතින් ඒ කාරණාව මට කියන්න පුළුවන් ඒකල ඒ කිව්වාගේම තමයි ඒ කාරණා විශ්ත කරලා දෙන්නත් පුළුවන් ඔයාලා කැමති නම් විතරක් මගේ දේවාලට එන්න කැමති නම් තමන් ඉන්න පන්සලකට හෝ පල්ලියකට ගිහිල්ලා ඒ ගැන කාරණා ගැන හිතේ තියාගන්න ඒ තියාගෙන පහනක් හරි පත්තු කරන්න ඒවා ඉෂ්ට වෙයි ඒ වගේ දේවල් තමන් ඉල්ලන්නේ මේ හරි එහෙමනම් මේ පණිවිඩයත් එක්ක මේ උපදේශයත් එක්ක අද දවසේදී මේ අරගෙන වදුෂ්මාන මේ වැඩසටහනෙන් අතර අපි දැනට අපි සමු ගන්නවා තව දවසක මොන ගහ මොන ගහලා මේ වගේ මහරවත් වැඩසටහනක් අරන්ගෙන බලාපොරොත්තු වෙන්න බෙවින්න ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ආයිබෝන් සියලු දෙනාටම ලෙඩක් දුකක් කරදර නැතුව මෙදා අවුරුද්ද සතුටෙන් සමගියෙන් ඉඳ ලැබේවා කියන දේන් තෙරුවන් සරණයි දලදා හඳුරන්ගේ පිටයි